මෙම අලංකාරමත් රාත්‍රියේ යේසුස් වහන්සේගේ බලවත් වූ අනර්ග නාමයෙන් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, දවස් ආරම්භයේ පටන් දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ සියලු ස්ථාන තුල අප බලවත් කරමින් අපව ඉදිරියට ගෙනවිත් තිබෙනවා. මේ රාත්‍රියේ අපි දෙවියන් වහන්සේගේ වචනයට අපේ අවධානය යොමු කරන්නට යනවා. ඉන්පසු අපි උන්වහන්සේට නමස්කාර කරමින් අපි අදහිල්ලේ යඥා කාලයට ඇතුල් වෙන්නට යනවා. ඔබත් විවිධ පළාත් තුල, විවිධ ගම්මාන තුල, විවිධ දේශයන් තුල මේ යඥාවට එක්සිත් වෙමින් ඔබේ ජීවිතිතා බලවත් ස්ථානයකට ඔබ ගමන් කරන පිණිස ඔබ අදහිල්ලෙන් මේ යඥා කාලයේ සමග එක්සිත් වෙන්න. හොඳ අද දවසේ අපි බලන්නට යනවා රෝම 8 පරිච්ඡේදයේ 26 වගන්තිය සිට අපි ඉදිරියට පද කීපයක් බලන්නට යනවා. ස්ථානයේ මෙසේ සඳහන් කර තිබෙනවා. මක් නිසාද යුතුය ලෙස යාඥා කරන්නට අපි නොදනිමුව. නමුත් ආත්මයන්න් වහන්සේම කිය නොහැකි කෙඳිරි ගෑම් වලින් අප උදෙසා මැදහත්කම් කරනසේක. ඒ ආත්මයන්න් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස සුද්ධවන්තයන් උදෙසා මැදහත්කම් කරන බැවින් සිත් විමසන තනන් වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දයි දන්නාසේක. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවුණු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමුව. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, උන්වහන්සේගේ වචනේ සඳහන් කර තිබෙනවා මක් නිසාද යුතු ලෙස යාඥා කරන්නට අපි නොදනිමුව. නමුත් ආත්මයන්න් වහන්සේම කිය නොහැකි කෙඳිරි ගෑම් වලින් අප උදෙසා මැදහත්කම් කරනසේක. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ ජීවනදායක ආත්මයන්න් වහන්සේ අපේ යාඥාව බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේ, අපි හරි ආකාරව යාඥා කරන පිණිස උන්වහන්සේ අපට උපකාර කරන්නා වූ, අපෝ බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේ, අද දවසේ අපි මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස යාඥා කරන පිණිස සුද්ධාත්මයන්න් වහන්සේ අප උදෙසා මැදහත්කම් කරනවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ උන්වහන්සේ අප තුල වාසය කරමින් යුතු ලෙස යාඥා කරන්ඩ අපිට උපකාර කරන්නා වූ දෙවියන් වහන්සේ, ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අපේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව අපේ යාඥාවට අපෝ රැගෙන යන්නේ සුද්ධාත්මයන්න් වහන්සේ. උන්වහන්සේට බලය තිබෙනවා හරි ආකාරව අපට යාඥාව පිළිබඳ එළිදරව්වක් නිදහස් කරන්නට. උන්වහන්සේ අපට දවසින් දවස අපි යාඥා කරන්න ඕන කුමක්දයි කියා ආත්මයන්න් වහන්සේ අපට එළිදරව් නිදහස් කරන්නා වූ බලවත් වූ දෙවියන් වහන්සේ. එම නිසා දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස අප යාඥා කරන පිණිස සුද්ධාත්මයන්න් වහන්සේ අපේ යාඥාව බලවත් කරන්නා වූ දිව්‍යන් වහන්සේ, හරි ආකාරව යාඥා කරන පිණිස සුද්ධාත්මයන්න් වහන්සේ අපට උගන්වන්නා වූ දිව්‍යන් වහන්සේ, ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, ඔබේ යාඥා කාලයේ බලවත් කරන්න ඔබ ආත්මයන් වහන්සේට තව තවත් ලං වෙමින් ඔබ උන්වහන්සේගේ එළිදරව් අනුව ඔබේ ජීවිතය ඔබ යාඥා කරන්නට පටන් ගන්න. උන්වහන්සේ අපට දෙන්නා වූ එළිදරව්ව තුළ අපි යාඥා කරන විට මහත් පරිවර්තනයන් සිදුවෙන්නට යනවා. බලවත් දේවල් සිදුවෙන්නට යනවා. මහත් වූ කඩායම් සිදුවෙන්නට යනවා. ඉතා බලවත් වූ යාඥාවේ කාලයන්, යාඥාවේ අවශ්‍යතාවය පැමිණ තිබෙනවා. එම නිසා අපි සුද්ධාත්මයන්න් වහන්සේ කරුණු කොටගෙන අපේ ජීවිතය අපි යාඥා කරන්නට අවශ්‍යයි. ඔබ අද දවසේ මේ රාත්‍රියේ යාඥා කරන විට ආත්මයන් වහන්සේගේ අනුග්‍රහය තුළින්, උන්වහන්සේගේ බලය තුළින්, උන්වහන්සේ දෙන්නා වූ එළිදරව්වට ඔබ යාඥා කරන්නට පටන් ගන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස උන්වහන්සේ අපේ ජීවිතයේ ඉදිරියට ගමන් කරන පිණිස උන්වහන්සේ අප වෙනුවෙන් මැදහත්කම් කරන්නා වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේ තා බලවත් වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේ අපට සදාකාලිකවම අපව බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේ, තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව
අපි දනිමුව කියා උන්වහන්සේගේ වචනේ සඳහන් කර තිබෙනවා. එම නිසා ඔබ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවාගත් මිනිස්සෙක් හැටියට ඔබේ ජීවිතයේ සියල්ල යහපත පිණිස ක්‍රියා කරන්නට යනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබේ ජීවිතයේ සියල්ල යහපතට හරවමින් සිටිනවා. ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය, ඔබ යේසුස් වහන්සේව පෞද්ගලික ගැලුම්කාර හැටියට පිළිගත් දවසේ පටන් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබේ ජීවිතයේ සියල්ල යහපත පිණිස හරවමින් සිටිනවා. උනාසයේ සියලු දුර්වලකම් ස්ථාන තුලින් අපව මුදවාගෙන ඒ ස්ථාන තුනහස්සේගේ බලය පුරෝමින්, ඒ ස්ථාන තුර උනහස්සේගේ ශක්තිය පුරෝමින් අපේ ජීවිතේ ඉතා ජයග්‍රහයක ගමනක් යන පිණිස උනහස්සේ අපව බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේ. එම නිසා සෑම කෙනෙකුටම සුද්ධාත්මයන් වහන්සේ තුල ජීවත් වීම ඉතාමත් වැදගත්. ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය, අද උදෑසන අපි උනහස්සේගේ වචනය තුල බැලුවා. උනහස්සේ අපේ දුර්වලකම් වලදී අපට උපකාර කරන්නා වූ දෙවියන් වහන්සේ. මේ රාත්‍රිය අපි උන්වහන්සේගේ වචනේ දෙස බලන විට උන්වහන්සේ අපේ ආඥාව බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ අපි හරි ආකාරව යාඥා කරන විනිස උන්වහන්සේ අපට යාඥාව තුළින් උන්වහන්සේ අපව බලවත් කරන්නා වූ, මඟ පෙන්වන්නා වූ දෙවියන් වහන්සේ. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, සුද්ධාත්මයන් වහන්සේ තුල අපේ ජීවිතයේ බොහෝ දේවල් සිදු වෙනවා. එම නිසා ආත්මයන් වහන්සේට ලංවීම ඉතාමත් වැදගත්. උනස්සේගේ ප්‍රේමය තුල, උනස්සේගේ කරුණාව තුල, උනස්සේගේ අභිමුඛය තුල අපේ දිවි ගමන ගමන් කිරීම ඉතාමත් වැදගත්. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, එම නිසා සුද්ධාත්මයන් වහන්සේ ඔබට උපකාර කරන්නා වූ දිවියන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ අපට යාඥා කරන්නට, අපෝ බලවත් කරන්නා වූ, අපට එළිදරව්වක් නිදහස් කරන්නා වූ දිවියන් වහන්සේ. එම නිසා ඔබ මේ කාලයේ ඔබේ ජීවිතේ ගමන් කරන විට දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස උනාසෙ ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම් කරන්නා වූ දිවියන් වහන්සේ. එම නිසා ඔබ මුළු හදවතින් ඔබ දෙවියන් වහන්සේට ඔබේ අතුලාන්තරේ විවෘත කරමින් ඔබ මෙනෙහි කරන්නට පටන් ගන්න. මම යාඥා කරන්නට අවශ්‍ය කරන්නේ කුමක් උදෙසාද? ඔබ ආත්මයන් වහන්සේ තුල උනාස්සේගේ හඬට ඇහුම් කන් දෙන්නට පටන් ගන්න. එවිට උනාස්ස ඔබට මඟ පෙන්වමින් සිටිනවා. ඔබ යාඥා කරන්නට අවශ්‍ය කරන්නා වූ කාරණාව, ඔබේ තුල යාඥාව තුල ඔබේ ජීවිතය ඉදිරියට ගමන් කරන විට දෙවියන් වහන්සේගේ මහත් වූ බලය ඔබේ ජීවිතයේ මත වැගිරෙන්නට යනවා. ඔබ ඉතාති ස්වභාවික තලයක් තුල ඔබේ ජීවිතේ ගමන් කරන්නට යනවා. එම නිසා යාඥාවේ ගින්න තුල, යාඥාවේ බලය තුල ඔබේ ජීවිතේ ඉදිරියට ගමන් කරන්නට අවශ්‍යයි. යාඥා කරන සෑම ස්ථානයක් තුල මහත් වූ බලයක් නිදහස් වෙමින් තිබෙනවා. යාඥාව තුල මහත් වූ ආලේපේ නිදහස් වෙමින් තිබෙනවා. ගින්න දැල්වෙමින් තිබෙනවා. සියලු අන්ධකාරික ක්‍රියාවල් කඩා වැටෙන්නට යනවා. සුද්ධාත්මයන් වහන්සේ අපට යුතුය ලෙස යාඥා කරන්නට උගන්වන්නා වූ, උනස්සේ අපේ යාඥාව බලවත් කරන්නා වූ, උනස්සේ අපේ යාඥාව තුළින් උනස්සේගේ වචනය, උනස්සේගේ බලය මුදා හරිමින් සියලු අන්ධකාරික ක්‍රියාවල් කඩා දමමින්, සියලු ආර්ථික බැඳුම් කඩා දමමින්, සියලු රෝගේ බැඳුම් කඩා දමමින් ජීවිත සදාකාලීත්වයට ගෙන යන්නා වූ බලවත් වූ දිවියන් වහන්සේ. එම නිසා මේ රාත්‍රියේ ඉතා බලවත් වූ එළිදරව්වක් ඔබේ ජීවිතයට ලබා ගන්න සුද්ධාත්මයන් වහන්සේගේ හඬට මේ රාත්‍රියේ සියලු දෙනා හුම් කන් දෙමින් උනස්සේ අපට උගන්වන්නා වූ ආකාරයෙන්, උනස්සේ අපට මඟ පෙන්වන්නා වූ ආකාරයෙන් අප හැම කෙනෙක් යාඥා කරන්නට පටන් ගමු. එවිට මහත් දේවල් සිදු වෙන්නට යනවා. යාඥාව තුළින් පසුබිම සෑදෙන්නට යනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, ඔබ යම් කාරණාවක් උදෙසා යාඥා කරනවා නම් ඒ කාරණාව උදෙසා දෙවියන් වහන්සේ ඔබට බලය නිදහස් කරන්නට යනවා. ඔබ යම් කාරණාවක් උදෙසා යාඥා කරමින් ඒ කාරණයට ඇතුල් වෙන විට ස්ථානය අතිශයින් ජයග්‍රහයිකයි. ඒ ස්ථානයේ දෙවියන් වහන්සේගේ බලය තිබෙන්නට යනවා. අන්ධකාරයේ සියලු ක්‍රියාවල් පරාජයට පත් වී තිබෙන්නට යනවා. සිළු බාධාවල් ඉවත් වී තිබෙන්නට යනවා. සිළු පොරබැදීන් පහව ගොස් තිබෙන්නට යනවා. එනං ඉතා වැදගත් අපි ආත්මයන් වහන්සේ තුළ යාඥා කිරීම, උනස්සේ ගෙලිදරව්වට අනුව යාඥා කිරීම ඉතා වැදගත්. යාඥා
යාඥා කරන විට ඔබේ ජීවිතයේ පරිවර්තන සිදු වෙන්නට යනවා. යාඥා කරන විට ඔබේ පවුලේ පරිවර්තන සිදු වෙන්නට යනවා. සුද්ධාත්මයන් වහන්සේ තුල යාඥා කරන විට පලා දේශයන් නගර ගම්මාන පරිවර්තනය වෙන්නට යනවා. ජාතීන් මත දෙවියන් වහන්සේගේ ආලෝකයේ බලවත් ලෙස නිදහස් වෙන්නට යනවා. එම නිසා අපි ආත්මයන් වහන්සේගේ හඬට අපි මුළු හදවත විවෘත කරමින් අපි මෙනෙහි කරමු. අපි කුමක් උදෙසාද යාඥා කරන්නට අවශ්‍ය කරන්නේ? ඔබ වහන්සේගෙන් අසන්න, ස්වාමීනි මං කුමක් උදෙසාද යාඥා කරන්නට අවශ්‍ය කරන්නේ? එවිට උනස් ඔබට මඟ පෙන්වන විට ඔබේ ජීවිතය ඔබ යාඥා කාලයට ඇතුල් වෙන්න, උනස් ඔබට මඟ පෙන්වනා වූ දෙයට ඔබ යාඥා කරන්නට පටන් ගන්න. එවිට දෙවියන් වහන්සේ ඔබ තුලින් බොහෝ දෙනෙක් ආශිර්වාද කරන්නට යනවා. එවිට දෙවියන් වහන්සේ ඔබ තුලින් මහා ජයග්‍රහයිකු බලේ නිදහස් කරන්නට යනවා. පලාත් පරිවර්තනය වෙන්නට යනවා. ඔබේ නිස්ථානය තුල මහත් වූ බලය, මහත් වූ සුද්ධාත්මයන් වහන්සේගේ ගින්න, මහත් වූ මඟ පෙන්වීම, දෙවියන් වහන්සේගේ බලවත් වූ එළිදරව් ඔබේ ජීවිතයේ මත බලවත් ලෙස නිදහස් වෙන්නට යනවා. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය, එම නිසා හරි ආකාරව යාඥා කරන්නට සුද්ධාත්මයන් වහන්සේ අපට මඟ පෙන්වන්නා වූ, අපෝ බලවත් කරන්නා වූ දිව්‍යන් වහන්සේ. එම නිසා උන්වහන්සේගේ වචනේ පැහැදිලිව සඳහන් කරා අප යුතුය ලෙස යාඥා කරන්න නොදනිමු. නමුත් උන්වහන්සේ කිය නොහැකි කඳිරි ගාම්වලදී උන්වහන්සේ අප උදෙසා මැදහත්කාරකම් කරන්නා වූ ජීවමාන දිව්‍යන් වහන්සේ මේ රාත්‍රිය ඔබ උන්වහන්සේට යාඥා කරන්නට පටන් ගන්න. ඔබ කියන්න ස්වාමිනි, ආත්මයන් වහන්සේ තුල හරි ආකාරව යාඥා කරන පිණිස ඔබ වහන්සේ මට උගන්වන්න, ස්වාමිනි මට එළිදරව්වක් දෙන්න, ස්වාමිනි මාව බලවත් කරන්න කියලා ඔබ සුද්ධාත්මයන් වහන්සේට යාඥා කරන්නට පටන් ගන්න. දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියල්ල යහපත පිණිස එකට ක්‍රියා කරමින් තිබෙනවා. අද දවසේ ඔබ යම් ස්ථානයක් තුල ගමන් කරනවද, ඔබ තුලින් මහත් යාඥාවක් බලවත් වෙන විට, ඔබ යාඥා කරන්න පටන් ගන්න විට, ඔබ ආත්මයන් වහන්සේට විවෘත වෙන විට ඔබේ ජීවිතේ මහත් දේවල් සිදු වෙන්නට යනවා. දොරටු විවෘත වෙනවා. යාඥා කරන විට ඊටා මහත් වූ දොරටු විවෘත වෙන්නට යනවා. ඔබ කවදාවත් අත් නොදැක්කා වූ මහත් වූ විශාල වූ දොරටු ඔබේ ජීවිතේ විවෘත වෙන්නට යනවා. යාඥා කරන විට මහත් වූ බලවත් දේවල් නිදහස් වෙන්නට යනවා. ඔබ නොදන්නා වූ මහත් වූ අමාරු දේවල් ඔබේ ජීවිතේ මත උනස්සේ නිදහස් කරන්නට යනවා. එම නිසා අද දවසේ බලවත් වෙන්න, මේ රාත්‍රියේ බලවත් වෙන්න, අපි ආත්මයන් වහන්සේ සමග අපි උනස්සේට යටහත්ව අපි උනස්සේගේ උපකාරය ලබාගෙන අපි උනස්සේගේ යාඥාව උනස්සේ අපට නිදහස් කරන්නා වූ බලවත් වූ ආලේපය තුළින් උනස්සේගේ එළිදරව් තුළින් අපි යාඥා කරන්නට පටන් ගමු. හොඳයි, කිතුනු සෑම දරුවෙක්ට මේ රාත්‍රියේ උනස්සේ උනස්සේගේ වචනය තුළ බලවත් තෝ එලිදරව්වක් නිදහස් කර තිබෙනවා. එනං ඔබ යාඥා කරන කල්ලි සුද්ධාත්මයන් වහන්සේගෙන් ඔබ විමසන්න උනහස්සේගේ හඬට ඇහුම්කන් දෙමින් උනහස්සේ දුන්නා වූ එලිදරව්ව තුල ඔබ යාඥා කරන්නට පටන් ගන්න. දෙවියන් වහන්සේ සියලු දේවල් යහපත් ස්ථානයකට ගෙන යන්නට යනවා. හොඳයි, මේ රාත්‍රිය අපි මොහොතක් අද දවස් නිසා අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට පටන් ගමු. උනාස්සේ අපව බලවත් කරන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ, අප හැම කෙනෙක් එක්සිත්ව මේ රාත්‍රී කාලේ අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට පටන් ගමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ සුදු වූ දයාබර දෙවි පියාණනි, යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් මේ රාත්‍රිය අපි ඔබ වහන්සේගේ ජීවමාන නාමයට ගෞරව කරනවා. ස්වාමිනිය, අද දවසේ ආරම්භයේ පටන් ඔබ වහන්සේ අප වෙනුවෙන් දැක්වුවා වූ ඔබ වහන්සේගේ පුදුම වූ අනුග්‍රහය, ඔබ වහන්සේගේ මහත් වූ ආලේපය නිසා ස්තුතිවන්ත වෙනවා. උදෑසන පටන් සුද්ධාත්මයන් වහන්සේගේ උපකාරය තුල උනස්සය තුල ජීවත් වෙන්නට දුන්නා වූ පුදුම කරුණාව නිසා මේ රාත්‍රිය අපි ඔබ වහන්සේගේ ප්‍රේමණීය නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ අපගේ ආලෝකයයි, ඔබ වහන්සේ අපගේ ජීවනයයි ජීවිතයයි ස්වාමිනි. මේ රාත්‍රිය අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ අපගේ ආලෝකයයි, ඔබ වහන්සේ සදාකාලිකවම අපව ජීවත් කරන්නා වූ, අපව බලවත් කරන්නා වූ දිව්‍යන් වහන්සේ. ස්වාමිනි, මේ රාත්‍රිය අපි ඔබ වහන්සේට සියලු දෙනා එක්සිත්ව
සියලු මහිමේ ගෞරවය ඔබහන්සේ ගසෝමින් ඔබහන්සේගේ දිව්‍ය අභිමුඛයට හත් වෙනවා. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දිවි පියාණනි, හොඳයි ඔබ ඉන්න ස්ථානයේ තුල මේ රාත්‍රියේ එක්සිත් වෙන්න. අද දවසේ මේ රාත්‍රිය ඔබ ප්‍රීතියෙන් නිදහස් කමින් සැනසෙල්ලෙන් සුවේ නොවේ ජීවිතේ ගත කරන පිණිස අප ඔබ දිස්සා යාඥා කරන්නට යනවා. ඔබ ඉන්න ස්ථානයේ තුල එක්සිත් වෙන්න අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ සුද වූ දයාබර දිවි පියාණනි, යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් රාත්‍රී යාඥාවට එක්සිත් වෙන සිළු පළාත් ගම්මාන දේශයන් තුළ ජාතීන් ඔබහන්සේ රස්වමින් යාඥා කරනවා. විදේශ ගත වෙන සෑම කෙනෙක් බාරයි ස්වමිනි, විවිධ දේශයන් තුළ මේ යාඥා කාලයට එක්සිත් වෙන සෑම ජීවිතයක් ඔබහන්සේට බාරයි ස්වාමිනි. ඔබහන්සේගේ දිව්‍ය අනුග්‍රහය මේ රාත්‍රියේ බලවත් ලෙස සෑම කෙනෙක් මත නිදහස් වී තිබෙනවා. ඔබහන්සේගේ වචනය තුළින් බලවත් වූ අනුග්‍රහය ඔවුන් මත පැමිණ තිබෙනවා ස්වාමිනි. අපි ඔබහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ රාත්‍රියේ නිදහස් වූ රාත්‍රියක්, සුවබර නිින්දක්, ප්‍රීතිමත් වූ රාත්‍රියක්, නිදහස් වූ සුවෙන් පිරි රාත්‍රියක් සෑම කෙනෙක් මත ස්වාමිනි බලවත් ලෙස නිදහස් කළ මැනව දැන් ඔබහන්සේගේ අභිමුඛයේ රාත්‍රී යාඥාවට එක්සිටින සියලු දෙනා ඔබහන්සේට ස්වාමින් ඔබහන්සේගේ දිව්‍ය අභිමුඛයට හත් වෙනවා. ඔබහන්සේගේ රැකවරණය, අනුග්‍රහය, ජීවනය බලවත් ලෙස සෑම කෙනෙක් මත නිදහස් වේවා. සිළු බාධාවල් ඉවත් වේවා. දෙවියන් වහන්සේගේ ආලෝකය සෑම කෙනෙක් මත ක්‍රියාත්මක වේවා. අබ්බා පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ට කරුණා කළ නිසා ස්තුති. සිළු මහිමේ ගෞරව වහන්සේටයි යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දිවි පියාණනි. හොඳ දවසේ රාත්‍රී යාඥාවට එක්සිතන ඔබ හැම කෙනෙක්ට ස්වාමිනහන්සේ ආශිර්වාද කර තිබෙනවා. ප්‍රීතියෙන් ජීවත් වෙන්න ඔබ සියලු දෙනාට මේසු පිහිටයි.